ගමන අගරේ කියලා වෙනසක් නැතිව මේ රට පුරාම හරියම නිවසක් නැතිව හඬා වැටෙන මිනිසුන් මොනතරම් ඉන්නවද එක වෙලකින් විතරක් කුසගින්න නිවා ගන්න පවුල් මොනතරම් ඉන්නවද එවන් පවුලක් පිළිබඳ මේ කතාව අපට වාර්තා වන්නේ පොළොන්නරුවේ මේ කතාව අප වාර්තා කරන්නේ ජනාධිපති මාධ්‍යංශයේ අවධානයට යොමු කරමිනොයි ඒ කඩිනම් විසඳුමක් ලැබෙන ඇතැයි යන විශ්වාසය මතයි जनाधिपति माध्यांशे अवधाने पिनिसाई මේ පවුල ජීවත් වන්නේ පොළොන්නරුව ලංකාපුර බුද්ධහය ගමනේ. දියණියන් තිදෙනෙකු සහ මවත් පියා ජීවත් වන්නේ මේ ඉටරිදි ආවරණය කළ කුඩා ස්ථානයේ. පියා මේ පවුල ජීවත් කරවන්නේ කුලී වැඩ කරමිනුයි. දුවල තුන් දෙනාගේ ලොකු දූ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතයි. දෙවෙනි දුව සාමාන්‍ය පෙළට මුහුණ දෙනවා. පුංචිම දියණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙනවා. මේ දියණිවරුන් තිදෙනාම අධ්‍යාපනයට ඉතා දක්ෂයින් බවයි වාර්තා වන්නේ. මේ මව හැඬු කඳුලින් ඉල්ලා සිටින්නේ තම දියණියන් සමග ආරක්ෂිතව ජීවත් වීමට නිවසක් ඉදිකර දෙන ලෙසයි. අපි එදිනදා කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. මේ තමයි තුන් දෙනාට කළම ලොකු ළමයාට මේ අසනීපේලා දෙකවල් වරුද්දකට වැඩි වෙනවා. අප මේ ප්‍රවෘත්ති ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානයට යොමු කරනවා සතියකට අවම වශයෙන් මෙවන් ප්‍රවෘත්ති කිහිපයක් ඔබේ අවධානයට යොමු කරන්නට අප බලාපොරොත්තු වෙනවා ඒ මේ අයගේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් සඳහා මැදිහත් වීමට අපේක්ෂා වෙනුයි ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානය පිණිසයි जनाधिपति माध्यांशे अवधाने पिनिसाई।